ඉන්සයිඩ් ස්ටෝරි. ඉලෝන් මස්ක්ගේ ස්ටාලිංක් සමාගමට මෙරට අන්තර්ජාල සේවා සපයන්න බලපත්‍රය ලබා දීලා තිබෙනවා. කොහොමද මේ සේවාව ක්‍රියාත්මක වෙන්නේ? ස්ටාලිංක් එක ප්‍රොවයිඩ් කරනවා ඒගොල්ලන්ගේ ටර්මිනල් එකක්. ඒක නිකන් ඔය අපේ රවුටර් එකක් වගේ ඩිවයිස් එකක් කියලා හිතුවත් වැරද්දක් නැහැ. සාමාන්‍යයෙන් මේ ඩිවයිස් එක ඩොලර් 500 වගේ ගානක ඉඳන් ඩොලර් 2500 වගේ රේන්ජ් එකක් යනකම් එක එක විදිහේ ඩිවයිසස් තියෙනවා. Gen 3, Gen 2 කියලා එහෙම තියෙනවා ඩිවයිසස් ගොඩක්. එතකොට මේ ඩිවයිස් එක තුල තමයි මේ ඉන්ටර්නෙට් ලබා ගන්න වෙන්නේ. එතකොට මේ ඩිවයිස් එක තුල ඉන්ටර්නෙට් ලැබෙන කොහොමද කියලා කිව්වොත්, එතකොට යාලා ලෝකේ වටේම සැටලයිට් තානගත කරලා තියෙනවා. අපි මේ ඔබිට් එක වටේට සාමාන්‍යයෙන් සැටලයිට් 5400ක් විතර ඒගොල්ලන්ගේ තියෙනවා පොඩි සැටලයිට් ලෝකේ පුරාම. එක සැටලයිට් එකකට සාමාන්‍යයෙන් පෘථිවිය වටා එක වටයක් ගිහිල්ලා එන්න යන්නේ සාමාන්‍ය විනාඩි 90ක් වගේ සුළු කාලයක්. ඒතර අර එතකොට ලෝකේ ඕනම තැනකට කවරේජ් එක දෙන්න පුළුවන් විදිහට මේ සැටලයිට් 5400 පවර්ෆුල්. ඒතර අන්නේ සැටලයිට් 2 තමයි අපි ස්ටාලිංක් එක ඔස්සේ පර්චේස් කරන මෙන්න මේ ටර්මිනල් එකේද ඉන්ටර්නෙට් ෆැසිලිටි ලැබෙන්නේ. චන්ද්‍රිකා තාක්ෂණයත් එක්ක ක්‍රියාත්මක වන සේවාවක් නිසා කාලගුණික හේතුන් මත ස්ටාලිංක් සේවාවට බලපෑමක් එල්ල වෙන්න පුළුවන්ද? මාර කාලගුණය සහ මේ ලංකාව ඇතුලේ මුහුණ දෙන මේ ඔබ්ස්ටකල්ස් ටික ස්ටාලිංක් ඇතුලේ නෑ. මොකද උදාහරණයක් විදිහට කිව්වොත් එහෙනම් අපි දන්නවා යුක්‍රේන් රෂ්‍යා බෝයක වෙලා මුළු යුක්‍රේන් කියන රටකම ලංකාව වගේ කීපු ගුණයක් විශාල රටක් යුක්‍රේනයේ යුක්‍රේනයට සමස්තයක් විදිහට විදුලි බලය වගේම ස්පෙෂලි අන්තර්ජාල පහසුකම් නැති වුණා. එතකොට යුක්‍රේන හමුදාව වගේම යුක්‍රේනයේ සාමාන්‍ය මිනිසුත් මේ වෙද්දී අර අන්තර්ජාලය කියන එකට ඇක්සස් ගන්න ස්ටාලිංක් කරා. යුක්‍රේන හමුදාවේ ප්‍රධානම මිලිටරි කමියුනිකේෂන් මෙතඩ් එක වෙන්නේ මේ වෙද්දී ස්ටාලිංක්. ඒකට අපිට පැහැදිලි කාලගුණය විතරක් නෙමෙයි අර ෂෙල් මිසයිල්ස් වගේ දේවල් නිසා සිද්ධ වෙන ඉන්ටරප්ෂන් වලින් පවා ස්ටාලිංක් ඩැමේජ් එකක් නැතුව අපිට ඉන්ටර්නෙට් එක සපයනවා. හැබැයි මේ සේවාව මිලෙන් අධිකයි නේද? ඒක ඉනිෂියල් කොස්ට් එක පොඩ්ඩක් වැඩි. මොකද අර ඩොලර් 500 ඉඳන් ඩොලර් 2500 වගේ වෙනකන් රේන්ජ් එක තමයි මේ ටර්මිනල් සර්විස් එක තියෙන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් මන්ත්ලි ගෙවන්න වෙන සබ්ස්ක්‍රිප්ෂන් ෆී එක සාමාන්‍යයෙන් පටන් ගන්න ඩොලර් 120 ඩොලර් 150 අතර ප්‍රමාණයකින් තමයි පටන් ගන්න ස්ටාලිංක් සර්විස් එක. ඒතර අර කොස්ට් එකේ තමයි පොඩි අවාසියක් ශ්‍රී ලංකාව වගේ රටකට තියෙන්නේ. මේ තියෙන තත්ත්වයත් එක්ක ස්ටාලිංක් අන්තර්ජාල සේවාව භාවිත කරන්න පුළුවන් කවර පාර්ශව වලටද? හෙවි වර්ක් කරන කට්ටියට සාමාන්‍යයෙන් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා, ඊට පස්සේ සාමාන්‍යයෙන් කෝපරේට්, ඒ වගේම සාමාන්‍යයෙන් අම්බිසි ආදායමක් තියෙන අයට නම් මේ ඩොලර් 120 කියන එක ඇත්තටම බ්ලොක් නෑ. මොකද අපි දන්නවා ලංකාවේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා, ඒ වගේම ස්ට්‍රීමින් වගේ කරන කට්ටිය ගොඩක් අපහසුතාවලට මුහුණ දෙනවා. අර ඒ වගේ කෙනෙක්ට නම් මේක මුල් කාලේ ගොඩක් අෆෝඩ් වෙයි. මම හිතනවා ඉලෝන් එයාගේ බිස්නස් විෂන් එකත් එක්ක අනිවාර්යයෙන්ම අනාගතයේදී ටිකක් අර කොස්ට් ඉෆෙක්ටිව් වෙන විදිහේ සොලූෂන් එකක් ස්ටාලිංක් වලට අනිවාර්යයෙන්ම හඳුන්වා දෙයි. එයාගේ අනිත් බිස්නස් වලටත් ඕක කරලා තියෙනවා. Inside Story.